සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ස්වාධීන රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මාර්තු 16න් පසු පිටරටින් මෙරටට විත් නිරෝධායනීට වසන්ව සිටි 2913ක් සමාකාලයේදී ලියාපදිංචි වේ. මාර්තු 17 මැලේසියෙන් ගුවන් යානයෙන් රටට ආ සියලු දෙනාම නිරෝධායනීය වන්න හමුදාපති ඉල්ලයි. කොරෝනා රෝගීන් ගණන 146ක් වෙද්දී මියගිය මේගමුවේ රෝගියාට ප්‍රතිකාර කළ සියලු දෙනාම නිරෝධායනයට. ජනපති හමු වූ එජාපනායකයන් කොරෝනා මර්ධනයටත් ජන සහනයටත් රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරයි. කොරෝනා පාලනයට කැපවන රාජ්‍ය නිලධාරීන්ට අපහාස කරන්නන්ට නීතිය දැඩිවේ. ඇමරිකාවේ යුද නැවක්ම කොරෝනාවෙන් අනතුරේ නොවෙන්ම 43,520ක් මරුට. විදෙස් රටවල සිට මෙරටට පැමිණ ස්වයං නිරෝධායනය සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ පුද්ගලින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. එවැනි පුද්ගලින් අත්තරංගුඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. අපේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අද දින දහවල් 12 වන විට 2913 දෙනෙක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා. අපි ඉතාම අගය කරනවා ඔවුන් ඒ ආකාරයට ලියාපදිංචි වීම සම්බන්ධයෙන්. මින් ඉදිරියට එසේ ලියාපදිංචි නොවුණු අයට එරෙහිව ඉතා දැඩිව නිරෝධායන නීතියන් සහ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ ක්‍රියා කරනවා. තවත් කිහිප දෙනෙක් මෙම නිරෝධායන ක්‍රියාවලියට අනුගත වෙමින් නොසිටින බවට වාර්තා වෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ ඇඳරි නීතිය කඩ කරන්න නීතිය රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර මාර්ග බාධකද ක්‍රියාත්මක බවයි පොලිසිය අවධාරණය කරන්නේ. ඇඳරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඊට යම් ආකාරයකින් සම්බන්ධ වන පොලිස් නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිවද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසන්නේ. පොලිස් මුලස්ථානය සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ඉතා දැඩිව දැනුම් දී තිබෙනවා. අත්‍යවශ්‍යම කාරණා සඳහා පමණක් ඇඳි නීති බලපත්‍ර නිකුත් කරන ලෙස, ඒ වගේම යම් හේකින් එවැනි අවශ්‍ය නොවන කාරණයක් සඳහා ඇඳි නීති බලපත්‍ර නිකුත් කළොත් එවැනි පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධවත් විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනවා. ඇඳි නීති බලපත්‍ර අවභාවිතා කිරීම, ඒ වගේම ව්‍යාජ ලෙස වෙනත් පුද්ගලයින් ඇඳි නීති බලපත්‍ර මගින් රැගෙන යාම, ඒ වගේම ඇඳි නීති බලපත්‍රවල කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධව සිදු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඇඳිරි නීතිය කඩ කරමින් බලපත්‍ර නොමැතිව ගමන් කරන අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරනවා. පොලිසියට විශේෂයෙන්ම ආරංචි වී තිබෙනවා විවිධ ආහාර බෙදා හැරීමේ කටයුතු, වෙළඳ කටයුතු සඳහා බව පවසමින් ව්‍යාජ ලිපිලේඛන, ව්‍යාජ මුද්‍රා උපයෝග කර ගනිමින් ඇඳිරි නීති බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන බව, එවැනි ලිපිලේඛන ඉදිරිපත් කරන අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ මෙන්ම ඊට අමතරව ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කූට ලේඛන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරනවා. එසේ වුවද විධිවිධාන නොතකමින් ජනතාව හැසිරුණු ආකාරය අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. මේ නටන්නේ තේරුණාද? මේ අත්තේ මේ වැඩ මේ ප්‍රයෝජන ගන්න එපා. මේක මේ භයානක රෝගයක් මේක. තේරුණාද?
කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම් දෙනතුරු අකණ්ඩවම බලපැවැත්වෙනවා. එම දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවලට පනව ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 6ට තාවකාලිකව ඉවත් කෙරුණා. එය පසුරු දෙකට යළි බලාත්මක කෙරුණු අතර එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළි ඉවත් කෙරෙන්නේ ලබන සඳුදා පෙරවරු 6ටයි. එදිනම පසුරු දෙකට යළි එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පනවනු ලබන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනටම බලපාන පරිදි ඇඳුරු නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වනදා සිටයි. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවබෝධ කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය පියවරගෙන ඇත්තේ. ඇඳුරු නීතිය බලපැවැත්වෙන කාලය තුල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. එය අකණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගන්නා ලෙස රජයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු සිදු කරන පිරිසට සහ කුඩා තේවතු මෙන්ම අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලිය නිරත වූවන්ට ඒ සඳහා අවසරය හිමිවනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතා සුබ සිද්ධිය උදෙසා බැවින් එම ක්‍රියාමාර්ග වගකීමෙන් පිළිපදින ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙසම තවදුරටත් සැලකෙනවා. කිසිවෙකුටත් මෙම ගම්මානවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීම යළි දෙනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. දිනක් තුල මෙරටින් හමු වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ දිනේ කොරෝනා රෝගීන් 21 දෙනෙකු සොයා ගැනුණා. අද දිනේ කොරෝනා වෛරසයේ ආසාදිනි වූ රෝගීන් 3 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මේ වන විට මෙරට තහවුරු කළ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 146ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මුළු ලෝකයේම ජනතාව මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය බවට COVID-19 වෛරස ඕදුර මේ වෙනකොට පත්වී හමාරයි. චීනයේ හුබෙයි පළාතෙන් හඳුනා නොගත් වෛරස් නියුමෝනියා තත්ත්වයක් විදිහට තමයි මේ රෝගය පටන් ගත්තේ. ඉන් අනතුරුව එතැන් සිට මුළු මහත් ලෝකය දක්වාම පැතිර යමින් ලෝකයම අන්ත අසරණ භාවයට පත් කරන්නට මේ වෛරසයට හැකියාව ලැබුණා. කරුණු කාරණා මේ හැටි සිද්ධ වෙද්දී අපි සූදානම් අපේ රට ගැන අවධානය යොමු කරන්න. එහිදී ඊයේ දවස් ඉතාමත්ම සුවිශේෂයි. ඊයේ දවසේදී අපේ රටින් දිනකදී වාර්තා වුණු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වුණා ඉතාමත්ම අවාසනාවන්ත විදිහට. ඒ රෝගීන් 21 දිනක් ලෙස. මේ අතර බණ්ඩාරගම අටලුගමත් එවැගේම මහනුවර අකුරණ කියනත් මේ ප්‍රදේශ දෙකම සම්පූර්ණයෙන්ම හුදෙකලා ප්‍රදේශ බවට පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දක්ුණේ තව දුරටත් මේ ප්‍රදේශවලට කිසිම අයෙකුට ඇතුල් වීම සහ පිටවීම තහනම් බව. ඒ වගේම මේ ජනතාවට අවශ්‍ය කරන සහන කටයුතු නිසි ආකාරයෙන් සිද්ධ වෙනවා මේ වෙනකොට. ඒ වගේම අවධානම් සහගත ගම්මානවල සිටි පවුල් මේ වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීම ආරම්භ කරලා තිනවා. අපි මේ දක්වා දැක්කේ විදේශයන් වලින් පැමිණි පිරිස් තමයි නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරේ. හැබැයි අද සිට ඇතමුන්ගේ නොසලකිලිමත්කම හමුවේ සිද්ධ වී තිබෙනවා ගම්මානවල ජනතාව පවුල් වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට. කරුණු කාරණා මෙලෙස සිද්ධවද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග දුරකථන සංවාදයක යෙදමින් අපේ රටේ තත්ත්වය සහ කලාපීය වශයෙන් මීට මුහුණ දී හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. එෙහිදී ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තමන්ගේ ස්තුතිය පළ කර තිබෙනවා අපේ රටේ ජනතාව ආරක්ෂා කිරීමට ගෙන යන මේ සෞඛ්‍ය වැඩපිළිවෙළ සහ ආරක්ෂණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්. ඒ වගේම තමන්ගේ සම්පූර්ණ සහයෝගයත් අපේ රට වෙනුවෙන් ලබා දෙන බවට ඔහු පොරොන්දු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයකුත් ඔහු නිකුත් කර තිබෙන ආකාරය අපිට දකින්නට හැකියාව ලැබුණා. ඒ තමයි අපේ රට ගැන සැලකීමේදී මේ වෙනකොට තිබෙන තත්ත්වය. කොරෝනා ආසාදනයේ වී අංගඩ බෝවන රෝග විද්‍යායතනයේ පුද්ගලයන් 5 දෙනෙකු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කොරෝනා වැළඳුණු දෙදෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලයන් 231 දෙනෙකු තවමත් පසුවනවා. අද වන විට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම රෝගීන් සංඛ්‍යාව 32ක්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25 දෙනෙකුද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 24 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකුගෙන් යුත් නවවන කණ්ඩායමත් අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ආරක්ෂක අංශ මගින් සලසා තිබෙනවා.
දියතලාව හා දම්මින්නාව නිරෝධායන මධ්‍යස්ථානවලින් 96 දිනෙකු මෙලෙස පිටත්ව ගියා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් මෙවන විට 2118 දිනෙකු නිරෝධායනට ලක් වී පිටත්ව ගොස් තිබෙනවා. අපි ස්තුති කරන්න ඕනේ මේ හමුදා නිලධාරීන්ටත් හමුදාපති තුමාටත්. ඇත්තටම අපිව හොඳටම සැලකෙව්වා. මෙහි කාගෙන්වත් සතපාවක්වත් ගත්තේ නැහැ. ගුවන්තොටුපළ සිට දම්මින්න හමුදා කඳුරට එන මොහොත දක්වා අපට උපරිම සහයෝගය ලබා දුන්න අපේ හමුදාට අපි ප්‍රථමයෙන්ම ස්තුතියන්ත වෙන්න ඕනේ. වතුර බෝතලේ සිට බිස්කට් එක තේක පෙපා අපිට ළඟට ගෙනත් දීලා ඒ සහයෝගය ලබා දුන්නා. ඒක අපි අගය කරන්න ඕනේ. We have been very well taken care of here during the past 14 days by the army. යුද හමුදා නිලධාරීන් පසුගිය දින 14 ඇතුළත අපිට හොඳට සැලකුවා. සෞඛ්‍ය අංශවල හොඳ උත්සාහයක් තිබුණා. අපේ සෞඛ්‍ය හොඳ තත්ත්වයකට ගේන්න. වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීමත් සමග බණ්ඩාරගම, අටළුගම සහ මහනුවර අකුරණ යන ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර අදට දින දෙකක් ගතවනවා. ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සම්පාදනය කිරීමටද බලධාරීන් පියවර ගත්තා. මේ අතර ඊයේ සොයාගත් කොරෝනා ආසාදිතයන් අතුරින් දස දෙනෙකු පුත්තලම ප්‍රදේශයේ දේවමෙහෙකට සහභාගී වූවන් බව සොයාගැනුණා. ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් මෙවන විටත් ක්‍රියාත්මකයි. පුත්තලම සහිරා විද්‍යාලයේ නිරෝධායනට ලක් කළ මෙම පිරිස යුද හමුදා ආරක්ෂාව යටතේ මුල්ලේරියාව රෝහලට ඇතුළත් කෙරුණා. පවතින තත්ත්වය සැලකිල්ලටගෙන පුත්තලම කඩුමයාකුලම් ගම්මානයට ඇතුළු වන මාර්ග පහම වසා තමා ආරක්ෂාව තර කර තිබෙනවා. පුද්ගලමේ සොයාගන්නා ලද ඒ කොයි 19 ආසාදී වූ පුද්ගලයා මේ මාස මාර්තු මාස 17 වන දින OD-185 මැලේසියන් ගුවන් යානයේ ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා. ඔවුත් එක්ක තව 36 දිනක් මේ ගුවන් යානයේ පැමිණලා තියෙනවා. ඉතින් අපි ඔවුන්ගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලනවා, මේ OD-185 කියන ගුවන් යානයේ ඔබ පැමිණලා තිබෙනවා නම් ඔබ ස්වයං හෝ නිවෙස් නිරෝධායන ලක් වෙන්න මන්ද ඔබත් එක්ක පැමිණි එක් පුද්ගලයෙක් මේ ආකාරයට COVID-19 ආසාදනය වී ඇති පුද්ගලයෙක් බවට මේ වෙනකොට පත් වෙලා තිබෙන හින්දා බේරුවල ප්‍රදේශයෙන් තවත් කොරෝනා රෝගීන් හඳුනා ගැනීමත් සමග ගම්මාන කිහිපයකට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයන් හමු වූ බේරුවල පන්නිල සහ චීනකොටුව යන ප්‍රදේශවලින් හඳුනාගත් පවුල් 52කට අයත් පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ මැදිහත් වීමෙන් ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. ඔයගොල්ලන් මේක හොඳට කරන්නේ, ඔයගොල්ලන් මේක වටිනාකම තේරෙන්නේ නැහැ. දවස් 14 ඉන්න වෙන්නේ. ඒ දවස් 14 ලස්සන දිනල එන්න පුළුවන්. ගෙදර නැවතුනොත් පෞලිම ජීවිතය අනුතුරේ. හැමෝම මැරෙන්න පුළුවන්. ඒක නිසා කරුණා කරලා අපි පහවගේ දක්වලා අපිත් එක්ක එන්න. අර බ්‍රෂ් ටූත් පේස්ට් එක කර ගන්න අනිත් කොම කපේ ඔයගොල්ලන්. හරි. නගින්න ඔය නගින්. ඔයන්. නව නම. බයිත. නමේ. නගින්න. 29 වෙනිදා හඳුනාගත්ත කොරෝනා රෝගියෙක් පන්නිල ගමෙන් ඊට පස්සේ රෝගියාගේ ළඟම ඇසුරු කරපු කට්ටියව අපි ඊයේ 14 දිනක් පෙරේද අපි යවුවා සෑම්පල්. ඒ 14න් 4 දිනක් පොසිටිව් වුණා. ඒ කියන්නේ රෝගියාගේ බිරිඳයි පුතයි, බිරිඳගේ අම්මයි තාත්තයි. ඒ එකම නිවසේ කට්ටිය අපිට මේ ගම ඇතුළෙන්මත් එනවා තොරතුරු ඒ පුද්ගලයාත් එක්ක තව කට්ටිය ළඟින් ඇසුරු කරා කියලා. ගරින්න 140ක් විතර ඒගොල්ලෝ කැමැත්තෙන් තමයි ආවේ. එතකොට අපි ඒ කට්ටිය හමුදාවට බාර දී නිරෝධායන මධ්‍යස්ථානයේ එක්කගෙන ගිහිල්ලා නිරෝධායන කටයුතු කරලා ආපහු මේට ගෙනල්ලා අරලවන්න කිව්වා. වෛරසයේ ආසාදනය වූ බවට තහවුරු වූ බේරුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු හම්බන්තොට ප්‍රදේශයේ දින කිහිපයක් නවාතන්ගෙන සිට ඇති බව අද වාර්තා වුණා. ඔහු සහ තවත් පුද්ගලයන් 4 දෙනෙකුට නවාතැන් ලබා දෙමින් තොරතුරු වසන් කළ හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමග ඔහු සහ අසල්වැසි නිවසේ පිරිසද ගෘහස්ත නිරෝධායනට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදනය වී මීගම ප්‍රදේශයේදී මියගිය පුද්ගලයා මීට පෙර ඇසුරු කළ පුද්ගලයන් 43 දෙනෙකුද පුණා නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත ඊයේ දිනේදී යොමු කර තිබෙනවා. පෙරේදා මීගමුව රෝහලේදී මියගිය පුද්ගලයාට ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කණ්ඩායම නිරෝධායන ලක් කිරීමට සිද්ධ වුණා. මෙසේ මීගමුව රෝහලේ ප්‍රතිකාර සභා සම්බන්ධ වුණු 21 දෙනෙක්ගේ කණ්ඩායමක් යුද හමුදාව මගින් පවත්වාගෙන යන ලබන වෛද්‍යාලයේ පිහිටි නිරෝධායන කටයුත්තකට ඔවුන්ව යොමු කිරීමට කටයුතු කළ තිබෙනවා. සම්පූර්ණයෙන් වසා තමා ඇති මහනුවර අකුරණ ප්‍රදේශය හරහා ගමන් කිරීම පොලිසිය මුළුමනින්ම තහනම් කර තිබෙනවා. එහි ආරක්ෂක කටයුතු දැඩි කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
ඉන්දියාවේ සිට පැමිණි දේවගතිවරයෙකු හැටන් දික්කොය දරවල ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයක පැවැත් වූ දේව මෙහෙකට සහභාගී වූ පිරිසක් මෙවන විට ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. පවුල් 200කට අයත් සමාජිකයන් 900 දෙනෙකු පමණ මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි අඹගමුව සෞඛ්‍යවාදී නිලධාරිවරයා ක්‍රියා කළේ. භගවන්තලාව නෝවුඩ් පොලිස් වසම්වලට අයත් තවත් පුද්ගලයන් 66 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. ගෙන් එළියට එන්න එපයි කිව්වා අප්‍රේල් 14 වෙනිදා එක. චර්ච් එකට ගිහින් තියෙනවා. දැන් නම් බස් එකක් තියෙනවා. මාළුයි එලෝල් ටික්කුයි පල්ලෙහාට ගෙල්ල දිනනවා කියලා කිව්වා යාළුවෙක් කරන් ආවා. දැනට ලබා දී ඇති සියලු වර්ගවල වීසා බලපත්‍රවල වළංගු කාලය මේ මාස 12 වනදා තෙක් දීර්ඝ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම වීසා දීර්ඝ කිරීමට අදාළව වීසා ගාස්තු ගෙවීම සහ වීසා ගමන් බලපත්‍රයේ පිටසන් ලබා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. දැනටමත් වීසා ලබා ගැනීම සඳහා ගමන් බලපත්‍ර ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශ වෙත ලබා දී ඇතනම් එහි රිසිට් පත්‍රයේ වළංගු කාලය මේ මාස 12 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ දේශසහගත ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මුලස්ථානයේ නිවේදනය කරනවා. උද්ගත වැදි තත්ත්වය හමුවේ ඇතමුන් අන්තර්ජාලය භාවිතයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට හඳුනාගෙන තිබෙනවා. එවැනි ප්‍රචාර යවමින් මේ වන විටත් රාජ්‍ය සේවය නිරත නිලධාරීන්ගේ සේවයට බාධා කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩ බලන පොලිස් ප්‍රතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර සියලු පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා කොළඹට කැඳවා තිබුණා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී කොරෝනා වෛරසය මැඩපැත්වීමට උරදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. දැන් අපි සූදානම් වන්නේ ලෝකයට අවධානය යොමු කරන්න. ලෝකය ගැන අවධානය යොමු කරනකොට ගුවාම් දූපතේ නැංගුරම්ලා ඇති ඇමරිකා එක්සත් ජනපදයට අයත් USS තියඩෝ රූස්වෙල්ට් නෞකාවේ සිටි නාවික හමුදා නිලධාරීන් 70 දෙනෙකුට මේ වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා මේ වෙනකොට. එවැගේම ලෝකයේ රටවල් ගණනාවක් තාවකාලික රෝහල් සහ ජංගම රෝහල් ඉදිකරමින් මේ ගැටලුවට විසඳුම් සොයන ආකාරයත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතරේ ලන්ඩනයේ ප්‍රධානතම ප්‍රදර්ශන මධ්‍යස්ථානය තමයි ලන්ඩන් එක්සිබිෂන් සෙන්ටර්. එයත් රෝහලක් බවට පත් කරමින් මේ අසරණ වුණු ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කරන ආකාරයක් දකින්නට හැකියාව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ ආකාරයෙන් අපිට දකින්නට හැකියාව තිබෙනවා විදේශයන්හල තත්ත්වය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව රටවල් මුහුණ දෙන බරපතලම අභියෝගය කොරෝනා වෛරසය බව ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා. පවත්නා තත්ත්වය හමුවේ වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් මහලිකම්වරයා මේ බව ප්‍රකාශ කළා. ලෝපුරා රටවල් සහ ස්වයන් පාලන ප්‍රදේශ 203ක් පුරා පැතිර ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 43,520ක්. 876,343 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 184,960ක්. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන රටබවට පත්ව ඇති ඇමරිකාවෙන් මෙවන විට වාර්තාවන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 188,592ක්. එරටින් වාර්තාවන පුද්ගල මරණ සංඛ්‍යාව 4,056ක්. ඇමරිකාව මෙවන විට වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාවද ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමරිකාවේ ඉදිරි සති දෙක ඉතාම වේදනාකාරී සති දෙකක් වනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද දවල මන්දිරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියා. පැයින් පැය ඉහළ යන ආසාදිතයන් ඒ වගේම මරණ සංඛ්‍යාව මේ වන විට සීග්‍රෙන් වර්ධනය වන අවස්ථාවක ඇමරිකාවේ 140,000 අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වනු ඇති බවට ඇමරිකාවේ ජාතික ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා මෙම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අවධාරණය කළා. එවගේම මෙම තත්ත්වය තවදුරටත් පාලනයෙන් ගිලිහී ගියොතින් මරණ සංඛ්‍යාව මිලියන 2.2ක් දක්වා ඉහළ යනු ඇති බවට වෛද්‍ය ඇන්තනි වෞසි මහතා ප්‍රකාශ කළා. ඇමරිකානු රෝහල් දැඩි සත්කාර ඒකක තුල පවතින තදබදය ප්‍රමාණවත් නොවන ඉඩකඩ මෙම තත්ත්වය උග්‍ර වීමට ප්‍රධානම හේතුවක් බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා. ඇමරිකාවේ ප්‍රාන්ත 50න්ම මෙවන විට කොරෝනා වෛරසය ජීවිත බිලි ගනිමින් සිටිනවා. ඊයේ දින තුල වැඩිම මරණ සංඛ්‍යාව 837ක් වාර්තා වූයේ ඉතාලියෙන්. ඒ අනුව ඉතාලියෙන් මෙවන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,428ක්. සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 105,792ක්.
මිලානෝ නගරය තුළ ශ්‍රී ලාංකිකයන් 20000ක් පමණ නවාතැන්ගෙන තිබෙනවා. මෙම ශ්‍රී ලාංකිකයන්ට යම් අපහසුතාවයන් කිහිපයකට මුහුණ පාන්න සිදු වෙලා තිබෙනවා. මොකද ඔවුන්ගේ රැකිරක්ෂා කටයුතු සහ ඔවුන්ට නිවෙස් වලින් බැහැර යෑමට නොහැකිතාවයේ උඩ එය සැලකිල්ලට ගනිමින් තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉතාලි ස්වේච්ඡා සංවිධානයක් සමග ඒකාබද්ධ වෙලා ඔවුන්ට සහන සැලසීමේ කටයුතු මේ මොහොත වන විට ඉතාලිය තුළ සිදු කරමින් පවතින විශේෂයෙන්ම මිලානෝ නගරයේ පමණක් නොව නාපොලි නගරයේ ශ්‍රී ලාංකිකයන් එකමුතු වෙලා ශ්‍රී ලාංකිකයන්ට උදව්පදව් කිරීමේ ක්‍රියාවලිය මේ මොහොත වන විට ඉතාලිය තුළ අපි දකින්න ලැබෙනවා. ස්පාඤ්ඤයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දින තුල මියගිය සංඛ්‍යාව 748ක් ලෙසයි වාර්තා වුණේ. ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 8464ක් වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 95923ක්. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 25150ක් වන අතර මරණ සංඛ්‍යාව 1789ක්. වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය යාමේ පුවතක්ද බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා. ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10366ක්, පුද්ගල මරණ 46ක් ලෙසයි සටහන් වන්නේ. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්නට රට පුරා තිබෙන පෞද්ගලික රෝහල්වල දායකත්වය ලබා ගන්නට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් තිබෙනවා. මේ සඳහා පෞද්ගලික රෝහල්ද සිය කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වැඩසටහන හරහා සෞඛ්‍ය කාර්යමණ්ඩල හුවමාරු කර ගැනීම තුළින් රැකී අවස්ථාවන් දිගින් දිගටම පවත්වා ගත හැකි බවත් රජය වැඩිදුරටත් කියා තිබෙනවා. ඒ වගේමයි රට පුරා තිබෙන දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය කඩිනමින් තුන්ගුණයකින් ඉහළ දැමීමටත් ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1590 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් 146ත් සමගයි. මේ අතර රජයේ අණ නොතකමින් නවදිල්ලි නුවර ඉස්ලාමීය ආගමික උත්සවයකට සහභාගී වූ පිරිස් සොයා රජය දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කළා. පරීක්ෂාවට ලක් කරනු සැකසහිත පුද්ගලයන් දහසකට අධික පිරිසෙන් 24 දෙනෙකු දැනටමත් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. එරට විශාල වශයෙන් ආරක්ෂිත උපකරණ හිඟයක් පවතින අතරතුර ඉන්දියාව සර්බියාවට ආරක්ෂිත උපකරණ තොගයක් අපනයනය කර ඇති බවද සඳහන් වනවා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට මැලේරියා රෝගී සඳහා ලබා දෙන ඖෂධයක් ලබාගත් ඉන්දිය වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක්ද ඉන්දියාවෙන් වාර්තා වුණා. කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආධාර කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ප්‍රතිකරුවෙකු සහ කඩුළු රකින්නෙකු වන ජොස් බට්ලර් පසුගිය වසරේ පැවති ලෝකස්ථාන තරගාවලියේදී ඔහු ඇඳ සිටි කමිසය වෙන්දිය සිකිරීමට තීරණය කර තිබෙනවා. එම තරගයට සහභාගී වූ කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන්ට ඊට අත්සන් තබා තිබෙනවා. මේ එළඹී තිබෙන්නේ ලෝක අභියෝගයක්, ලෝක ව්‍යසනයක්. මෙවැනි අවස්ථාවක ජාති, ආගම්, බේද වැටමායිම් වලින් එහාට ගිහිල්ලා අපි මනුෂ්‍යත්වය පෙරමුණට ගත යුතුයි. අපි මේ අභියෝගයට සාර්ථකව මුහුණ දී මේ අභියෝගය ජයග්‍රහණය කළ යුතුයි. කොරෝනා වෛරසය පාලනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදයට ලක් වුණා. වෛරසය ව්‍යාප්තියත් සමග රටපත් ඇති තත්ත්වය පිළිබඳ රජය හා එම පක්ෂ අතර පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි සාකච්ඡාව පැවැත්වුණේ. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය මෙතෙක්ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. වෛරසය ආසාදනය වූවන්ගෙන් වැඩි පිරිස නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් අය හෝ වෛරසය වැළඳුණු පුද්ගලයන් සමීපව ඇසුරු කළ අය ලෙස හඳුනා ගැනීමට හැකිවීම මෙහි ව්‍යාප්තිය පාලනය කර ගැනීමට මහත් පිටිවහලක් වූ බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා කාර්යසාධක බලකාය මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව එහි ප්‍රධානී සහ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළා. දිවයිනේ හඳුනාගත් පවුල් 65 ලක්ෂයෙන් පවුල් 153කට ලබන නවවනදාට පෙර රුපියල් 5000 බැගින් ලබා දෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. වැඩපිළිවෙල නිර්දේශ පාලනීකරණය විය යුතු බවට දෙපාර්ශ්වයම එකඟ වුණා. රටේ ආර්ථික ක්‍රියාවලිය බිඳ නොමැටි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විවිධ පාර්ශ්ව මුහුණ දී ඇති ගැටලු සහ ඒවාට දී හැකි විසඳුම් පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු කෙරුණා. එමෙන්ම සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල කැපවීම මෙම සාකච්ඡාවේදී දැඩි ප්‍රසාදයට ලක් වුණා. සාකච්ඡාවට එක් වූ කණ්ඩායම දිස්ත්‍රික් වශයෙන් සිය පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමටද එකඟ වුණා.
මෙම සාකච්ඡාවෙන් අනුතුරුව මහජන නියෝජිතයන් කීප දෙනෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතුරු කණ්ඩායමක් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අපි කණ්ඩායමක් එක්ක විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. මේ රටේ අද පවතින තත්ත්වයත් එක්ක දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව රජයේ දැනට ගෙන යන පියවර පිළිබඳව නෝන්ගේ ප්‍රසාදය පළ කළා. මේදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමා පැහැදිලි කළා දැනට ඒ විශේෂ කාර්ය සාධන බලකාය මගින් රටේ ජන ජීවිතය ස්වභාවිකව පවත්වාගෙන යාම සඳහා අරගෙන තියෙන පියවර ලබන මාස 9 වෙනිදා වෙනකොට මේ රටේ පවුල් ලක්ෂ 53කට රුපියල් 5000ක දීමනාව ලැබෙන විදියට වැඩ කටයුතු සකස් කර තිබෙන බව පෙන්වා දුන්නා. අපට අවශ්‍ය වන්නේ මේකේ නිර්දේශ පාලනීකරණය තුළින් අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්න ජන ජීවිතය ලෙහෙසි කරන්නේ සහ තියෙන ප්‍රශ්න නැති කරන්නේ කොහොමද කියන එකයි. ඒක ලක්ෂ 53කට වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවා. අප මේ අවස්ථාවේදී කිව්වේ බොහොම හොඳයි ඒක ප්‍රායෝගික වෙන්න පුළුවන් වැඩ කටයුතු කරන්න ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් අපි ජොයින්ට් ස්ටේට්මන්ට් එකක් ඉදිරිපත් කරා. ඒක වැඩි කල්යන් ඉස්සලා ඔබතුමාලට ඒක ප්‍රසිද්ධ කරනවා. අර්ජුන රණතුංග, රුවන් ජයවර්ධන, නවින් දිසානායක, දයා ගමගේ, රංග බණ්ඩාර, ලක්ෂ්මන් විජේමාන. ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් අපි ජොයින්ට් ස්ටේට්මන්ට් එකක් ඉදිරිපත් කරා. ඒක වැඩි කල්යන් ඉස්සලා ඔබතුමාලට ඒක ප්‍රසිද්ධ කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහබැංකු ප්‍රධානීන් සමග ආර්ථික සමාලෝචනයක නිරත වුණා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමග ඇති වී තිබෙන ආර්ථික තත්ත්වයන් සමාලෝචනය සඳහා පැවති මෙම සාකච්ඡාවට මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරුන් තුන්දෙනා, බැංකු අධීක්ෂණ බහර සහකාර අධිපති හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂක යන නිලධාරීන් එක්ව සිටියා. වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයීම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා මහබැංකුවගෙන ඇති පියවර මෙහිදී විමර්ශනය කෙරුණා. විදේශ විනිමය, අයවැය සහ බාහිර සංචිත කළමනාකරණයට අදාළ විෂයන් කෙරෙහි ජනාධිපතිතුමා මෙහිදී අවධානය යොමු කළා. ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම් කරවල ආයෝජනය කරන්නන් තුළ උපරිම විශ්වාසය සහතික කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි උපදෙස් ලබා දුන්නේ. සියලු බැංකු විවෘතව තබන ලෙසද මහබැංකුවට මෙහිදී දැනුම් දීමටයි පියවර ගැනුණේ. COVID-19 වෛරසයේ ඌදුරට පසු කාලය සඳහා ආර්ථික උපායමාර්ග සම්පාදනය කරන ලෙසද මහබැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මහා භාණ්ඩාගාර ලේකම්වරයාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මේ අතර සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය සහ කොටස් වෙළඳ පොලෙහි විදෙස් ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් ඇති අවධානමටපත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉල්ලා සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දුරකථනයෙන් නැමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළ ගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හා දීපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකින් එකඟ කරගන්නයි ඉල්ලා සිටියා. අපොස උසස් පෙළ හා පහස් ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය ඩලස් අලාපරම මහතා මාධ්‍ය හමුවකට එක්වමින් කියා සිටියා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපොසප සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබුණේ මාර්තු මාසේ අගසතියේ. රටේ වර්තමාන තත්ත්වය කරණ කොටගෙන එය එසේ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් මේ මොහොත වෙනකොට සියලු ප්‍රශ්නපත්‍ර පරීක්ෂා කළ අවසානයි. ඩේටා එන්ඩ කර ගැනීම වගේ අත්‍යවශ්‍ය කරුණු කීපයක් තියෙන්නේ. සහය 100%ක්ම එහි ප්‍රතිඵලවල නිරවද්‍යතාවය පරීක්ෂා කළ යුතුව තිබෙනවා. ඇඳිරි නීතිය මැද්දේ මේ කණ්ඩායම කැඳවලා කණ්ඩව ඒ දින 14 අභ්‍යාසය නිමා කරලා අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසේ 30 වෙනිදාට ප්‍රථම අපොසප සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න. මම දැක්ක ඇත්තම් මාධ්‍ය ආයතන දෙකකුත් පළ කරලා තිබුණා උසස් පෙළ විභාගයේ කල් යනවා කියලා. කිසිසේත්ම අධ්‍යාපන අමාත්‍යංශය හෝ විභාග දෙපාර්තමේන්තුව එවැනි තීන්දුවක් අරගෙන නැහැ. පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අර ආකාරයම ප්‍රවෘත්තියක් තමයි ප්‍රචාරය වුණේ. නමුත් කිසිසේත්ම අපි එවැනි තීන්දුවක් අරගෙන නැහැ. විශ්වවිද්‍යාල ප්‍රවේශයේ සඳහා දරුවන්ගේ අයදුම්පත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් විස විශාල ප්‍රමාණයක් ලැබිලා තිබුණා ඔන්ලයින් ඔස්සේ. සමහර දරුවෝ තාමත් අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කරලා ඉවර නැහැ. මක්නිසාද යත් අධ්‍යාපනය ලැබපු පාසලට ගොස් සම්පූර්ණ කළ යුතු සමහර අවශ්‍යතා තිබෙනවා. අප්‍රේල් 9 වෙනිදා වෙනකන් දිනේ දීලා තිබුණේ. එයට අපි තීන්දුව කරලා තියෙනවා යම් කිසි දිනක උවදුරෙන් මිදිලා කවදා හරි දිනක රජයේ පාසල් ආරම්භ කරන දිනේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට ඉඩ ප්‍රස්ථා
ලැබෙනු. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ ලබා දෙනු. විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා සිටි නමුත් ලේකම්තුමත් මහපොළ භාරකාර අරමුදලත් මැදිහත් වෙලා ඊයේ දිනේ වන විට ඒ දරුවන්ගේ ගිණුම් වලට 30 වෙනිදා වෙනකම් පමා වෙලා හරි මේ මුදල් ගිණුම් වලට බැල කිරීම ආරම්භ කරලා තිබෙනවා. සියලුම නිවෙස් වල ඉන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය යටතේ අන්තර්ජාල පහසුකම් යොදාගෙන සියලුම විදුලි සංදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය හා පුද්ගලික ආයතනවල කාරුණික අනුග්‍රහයෙන් ගාස්තු අය කිරීමකින් තොරව නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු යොදලා තියෙනවා. පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙලට චීන රජය හා මෙරට ප්‍රධාන පෙළේ ආයතන රැසක් සහය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් ආධාර මුදල් හා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත බහර දීමට කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ආධාර මුදල් හා පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. ෆොන්ටෙරා ආයතනය COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 8ක වටිනාකමකින් යුත් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ප්‍රදානය කර තිබෙනවා. අක්බර් බ්‍රදර්ස් පෞද්ගලික සමාගම මෙම අරමුදලට පරිත්‍යාග කළ මුදල රුපියල් මිලියන 50ක්. මෙටලොජිකල් ඔෆ් චයිනා පෞද්ගලික සමාගම ආරක්ෂිත මුඛාවරණ ලක්ෂයක් හා අත්තාවරණ 50,000ක් පරිත්‍යාග කළා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලයට වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 100ක් ලබා දීමට කටයුතු කළේ නවිස්ටා ෆාර්මසූටිකල් පෞද්ගලික ආයතනයයි. මේ අතර චීන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීමද මෙහිදී සිදු වුණා. රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් එම වෛද්‍ය උපකරණ හා ආරක්ෂිත වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා විසින් අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත බහර දීමටද කටයුතු කෙරුණා. COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා රුපියල් මිලියන 23ක් වටිනා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට බහර දීම අද සිදු වුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත එම යන්ත්‍ර දෙක බහර දීම සිදු වුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී. සෑම අමාත්‍යවරයෙක්ම මේ වෙලාවේ මේ වෝදරෙන් මිදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා වගේම රජයට අයිති සෑම අමාත්‍යංශයක් එය තමන්ගේ කාර්යයක් කියලා විශ්වාස කරගෙන ජාත්‍යන්තරයෙන් ලබා ගන්න පුළුවන් සෑම සහයෝගයක්ම ලබා ගන්න ගමන් ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා තවත් කාර්යයන් රාශියක් අපේ අමාත්‍යංශයේ මැදිහත් වීම මත ඉටු කරන්න. විජය ජනසේනා සමාජ සහන ජනපදනම භික්ෂුන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා මුඛාවරණ 10,000ක් අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ වෙත පරිත්‍යාග කිරීම අස්කිරි ගෙඩිගේ රජමහ විහාරස්ථානයේදී සිදු වුණා. එම පදනමේ සභාපති ගාමිණී විජේවණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදු වුණේ. අද සිට සතියක කාලයක් රාත්‍රී 7 සිට 8 දක්වා පිරිත් සජ්ජානා කර රටටත් ජනතාවටත් ලෝකවාසීන්ටත් ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය පෙරමුණගෙන සිටිනවා. එම පුණ්‍ය කටයුත්ත තව ස්වල්ප වේලාවකින් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ සඳහා නිවෙස්වල සිටම සදහැවතුන්ට එක්වන ලෙස මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ ඉල්ලා සිටිනවා. අතිගරු ජනාධිපතිතුමන් මහා සංඝරත්නයෙන් විශේෂයෙන් ආයාචනයක් කරනවා රාත්‍රී 7 ඉඳලා 8 වෙනකන් තමන්ගේ විහාරස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ජනතාවට පංචශීලයේ සමාදන් වීමට සලස්සලා බුද්ධ වන්දනා සිද්ධ කරලා අනතුරුව තුන් සූත්‍ර දේශනාවන් ආරක්ෂක පිරිත් දේශනාව සිද්ධ කරලා රටටත් ජනතාවටත් ආශිර්වාද සිද්ධ කරන්න. ඒ නිසා ගෞරවනීය මහා සංඝරත්නයෙන් දෙපා නැමද අපි මේ වෙලාවේදී ආයාචනා කරනවා ඔබ වහන්සේලාගේ ඒ ආධ්‍යාත්මික ශක්තිය මේ උදුරෙන් රට ගලවා ගැනීම සඳහා ලබා දෙන හැටියට ගිහි උදවිය හැටියට ඔබත් නිවෙස්වල ඉඳලා සහභාගීත්වයේ දක්වන හැටියට අපි ඉතාමත්ම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ ආශිර්වාදේ ලබා ගන්නවා නම් ඒ තුලින් ඒකාන්ත වශයෙන්ම මේ උදුර දුරු කරන්නට අපිට හැකියාව තියෙනවා. මේ සමගින් ස්වාධීන රෝපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. අපගේ මේලඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk